අපි කතා කරන්න හිතුවා මේ අපි දැන් මේ මිනිස්සු විදියට අපි මේ මනුස්සතලේ ඉපදුණා එක අපිට ලැබුණු අපේ යථාර්ථය සොයා ගන්න අපිට ලැබුණු උතුම්ම අවස්ථාවක්. ඉතින් ඒක ගොඩාක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ ඒකේ තියෙන වටිනාකම තමන්ට මනුස්ස ජීවිතයක් ලැබුණේ තමුන්ගේ යථාර්ථය අවබෝධ කොටගෙන මේ සංසාර චක්‍රයෙන් ගැලවිලා යන්න අවස්ථාවක් තමයි අපිට මේ ලැබුණේ. මේ මනුස්ස ජීවිතයක් ලැබුණා කියන එකේ වටිනාකම. ඉතින් ඇත්තටම එතකොට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් ඇයි අපි සංසාරයෙන් එහෙම ගැලවිලා යන්නේ, අපිට සංසාරේ යන්න පුළුවන් නේද කියලා, ඇයි අපි එහෙම නිවන් දකින්න ඕන කියන්නේ කියන එක. ඇත්තටම ඒක අපි මේ මනුස්ස තලයට ආවට පස්සේ ලොකු මුලාවක් තියෙනවා. මේ මනුස්ස තලය තුළ මිනිස්සුන්ට යථාර්ථය හොයාගන්න බැරි විදියට මේ සම්ප්‍රදායන් තුළ හිර වෙලා අපිව නොයෙකුත් මිත්‍යා දෘෂ්ටීන් තුළ වැටෙනවා, නැත්නම් ඒවට යොමු වෙනවා, ඒවා තමන්ගේ කරගන්නවා. ඉතින් එතකොට අපිට මේ සම්ප්‍රදායන්ගෙන් ගැලවිලා යන්න බැරි තරමට මම දකිනවා මිනිසුන්ව නොයෙකුත් මිත්‍යාවන් තුළ හිර වෙලා කියලා. ඉතින් ඒ හිර වෙන එක හරිම භයානකයි. දැන් අපි අපේ යථාර්ථය දැන් මේ මනුස්ස තලයේ ඉන්න ස්වභාවය තුළ සැබෑවටම යථාර්ථය තුළ නෙමෙයිනේ ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නෙම මේ මිත්‍යාව තුළ, මිත්‍යා දෘෂ්ටීන් තුළනේ. අපි ඒක හරීම මේ ගැඹුරු කාරණාවක්. මොකද දැන් අපි මිත්‍යාව තුළයි ජීවත් වෙන්නේ කියන එකක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැත්තේ අපි යථාර්ථය කියන දේ ගැන අපිට අවබෝධයක් නැත නිසා. ඉතින් දැන් අපිට තියෙන හොඳම අවස්ථාව තමයි අපිට මේ යථාර්ථය කියන එක ගැන කතා කරන්න හරි අපිට පුළුවන් වෙලා තියෙන්නේ උගලන් බුද්ධ ශාසනයක් තියෙන මේ කාලෙක ඉපදුන නිසායි. නැත්තම් අපිට මෙහෙම යථාර්ථය කියන එකක් ගැන මේ පෘථග්ජන මනසින් අපිට තනියම හොයාගන්න බැහැ. අපිට ඒකට සම්මා සම්බුදු කෙනෙකුගේ මේ මාර්ග මේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඉතින් අපිට මේ මඟ පෙන්වීම තියෙන කාලයක් මේ. එතකොට අපිට මේ සම්ප්‍රදායන් තුළ හිර වෙලා ඉන්න ඕන නැහැ. අපිව ඩැහගන්න හරියට ඉන්නවා මේ මිත්‍යා දෘෂ්ටි ලෝකය තුළ. මේ පෘථග්ජන මනසවල් තමනුත් මිත්‍යා දෘෂ්ටි වලට වැටිලා ඒවා තුළට අනිත් අයවත් ඇදලා ගන්න මිත්‍යා දෘෂ්ටික ඒ ස්වභාවයන්ට හැකියාවක් තියෙනවා. මොකද පෘථග්ජන මනස හැම වෙලාවෙම ඒවා කෙරේ මේ ආකර්ෂණය වෙන ස්වභාවයක් තියෙන නිසා. ඉතින් මම නම් කියන්නේ දැන් ඕගොල්ලන් මේ සම්ප්‍රදාය තුළ ජීවත් වුණාට තමුන් හොයන්න ඕන තමුන්ගේ යථාර්ථය ගැන. තමුන්ට ඒ සඳහා කල්යාණ මිත්‍ර ඇසුර ඒ සඳහා සුදුසු කල්යාණ මිත්‍ර ඇසුරක් තමයි ලබා ගන්න ඕන. හැම අපිට සමාජය කියන්නේ මහා බිහිසුණු තැනක් මම නම් දකින්නේ. මොකද එතන නානා ප්‍රකාර විදියේ මිත්‍යා දෘෂ්ටීන්වල ඇලි ගැලී වාසය කරලා මනස අවුල් කරගෙන ඒ අවුල් වූ මනසින් අනිත් අයගෙත් මනසවල් අවුල් කරන ස්වභාවයේ බොහෝ මේ පිරිස ඉන්නවා. ඇත්තටම අපි ඒක ඇත්ත යථාර්ථයම කතා කරනවා නම් ඒක අද ලෝකයේ පුරාම තියෙන දෙයක්. ඉතින් ඒවාට ආකර්ෂණය වෙලා ඒවා තුළ බොහෝ විනාශයන් කරගන්නවා ජීවිත. අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොහොම පොඩ්ඩයි ඒවා ඉතාමත්ම සුළු වශයෙන්. නමුත් මහා පරිමාණයෙන් මේ මිත්‍යා දෘෂ්ටිවල හිර වෙලා තමුන්ගේ ජීවිත නිකරුණේ විනාශ කරගන්න ලෝකේ බොහෝ පිරිස් ඉන්නවා. ඒක මේ
මේ උගත්කම් හේද ධනවත්ද බලවත්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝම තමුන්ගේ යථාර්ථය අවබෝධ කරගන්නේ ඒ පැත්තට යොමුනේ නැත්තම් තමුන් සංසාරයට වැටෙන පැත්ත තමයි ඉන්නේ. ඉතින් ඒ පැත්ත තුල බොවිට තියෙන්නේ අර මිත්‍යා දෘෂ්ටි දකින දකින ස්වභාවය තුල තමුන්ට අර යථාර්ථයක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසයි බුදුහාමුදුරුවෝ අපිට මේ දීපු මේ නිවන් මඟ කියන මේ කාරණාව. ඇත්තට මේක නිවන කියලා කිව්වම අපිට හිතෙන්නේ ඒක මේ අපිට ජීවිතයට අවශ්‍ය නැහැ කියන එකක්. ඇත්තටම බැලුවම මේ නිවන කියන දේ මේ වර්තමානය තුළ මේ මිත්‍යා දෘෂ්ටීන් වල හිර වෙලා ඉන්න මිනිසුන්ට ඇත්තටම අවශ්‍ය කරන්නේ මම නම් හිතන්නේ මේ සැබෑ යථාර්ථය තමා තුළින් හොයාගන්නා මේ තමුන්ගේ ප්‍රඥාවෙන් තමුන්ගේ අවබෝධයෙන් තමුන්ට හොයාගත යුතු හැකියාව තියෙන මේ ක්‍රමවේදය තුළින් තමයි අපිට මේ මිත්‍යා දෘෂ්ටි වලින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඒ තරමට මිත්‍යා දෘෂ්ටි ඉතාමත්ම සූක්ෂ්ම විදියට මිනිසුන් අතරට යනවා. මම නම් කියන්නේ හැම වෙලාවෙම අපි හොයන්න ඕන අපිට දැන් හැම මේ පෘථග්ජන මනසම නීති මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පෘථග්ජන මනස තමයි මේ අපිව සංසාරයේ මේ අරගෙන යන ක්‍රමවේදය. එතකොට ඒක එතන පුද්ගල ස්වභාවයක් හදමින් සත්ව පුද්ගල ස්වභාවයක් හදමින් සසර යන ක්‍රමවේදයනේ තියෙන්නේ. දැන් අපිට දැන් මේකෙන් මේක තුල හිර වෙලා ඉන්නකොට අපිට අපේ යථාර්ථය කියන්නේ අපේ ස්වභාවයන් හැමදේම මෙහිම මිත්‍යා දෘෂ්ටීන් තුල හිර වෙලා ඉන්නකොට අපිට සංසාරය හැදෙනවා. අපිට මේකෙන් ගැලවුණොත් මේ මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වුණොත් අපිට යථාර්ථය අවබෝධ වෙන ඥානයන් පහළ වෙනවා. මේ කතන්දර දෙකනේ තියෙන්නේ. දැන් අපි තුල යථාර්ථය පහළ කර දැකීමේ හැකියාවනේ අපිට නැත්තේ දැන් මේ පෘථග්ජන මනස තුල. ඒක පෘථග්ජන මනසෙන් අයින් වුණ තැන යථාර්ථය දැකීමේ හැකියාව ඇති වෙනවා කියන කාරණාව තමයි මේ නිවන් මාර්ගය කියලා කියන්නේ. ඒතර මේ නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මේ නිවීම ඇත්තටම අවශ්‍ය කරන්නේ මේ මොහොතේ තමයි. අපිට මේ නිවීම මේ අවශ්‍ය කරන්නේ අපි මේ ජීවත් වෙන මොහොතේ, අපි මේ හුස්ම ගන්න මොහොතේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අපි මිත්‍යා දෘෂ්ටි වලට යන්නේත් අපි නිවන් අවබෝධ කරන්න උනත් මේ කාලය තුල. ඒක කාලයෙන් තොරයි. නමුත් අපි හුස්ම ගන්න ආස්වාස ප්‍රස්වාසය කරන වෙලාව තමයි අපි ජීවත් වෙන වෙලාව. ඒක තමයි මේ ඉතාමත්ම ගැඹුරු ලෙසින් අපිට යන්න එතන ස්පර්ශ කරන්න පුළුවන් නම් අපිට ඒක තමයි අපේ නිවන් මාර්ගය තුළ අපි යථාර්ථය අවබෝධ කරගත්ත මේ ස්වභාවය වෙන්නේ. අපිට ඒ මොහොත අපිට ස්පර්ශ කරන්න පුළුවන්. අපිට ඒ මොහොත තුළ නිවෙන්න පුළුවන්. අපිට ඒ මොහොත තුළ සත්පුද්ගල ස්වභාවයකින් තොරව කර්ම හැදෙන්නේ නැති ස්වභාවයක් තුල මනසේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවනේ මේ නිවන කියලා කියන්නේ. එතකොට ඒකට තමයි මේ මොහොතේ මේ සකස් මේ පෘථග්ජන මනසින් ඉවත් වීම. එතකොට පෘථග්ජන මනසින් ඉවත් වෙන්න අපිට ඒකින් ඉවත් වෙනවා කියන කාරණාවත් අපි හරි විදියටම දකින්න ඕන. මොකද පෘථග්ජන මනසින් ඉවත් වෙනවා කියන්නේ මේ සියල්ල අතහැරලා අපි කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයක් ඇති වෙයි උනාට. පෘථග්ජන මනසින් අපි ඉවත් වෙන්නේ මේ පෘථග්ජන මනසේ ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ. මේ කාන්තයකට සකස් වෙලා අන්තවාදී වෙලා අකුසලයට ගිහිල්ලා කර්ම හදලා දුකටපත් වෙලා ඒ දුක්වලට ඒ කර්මවලට විපාක විඳිනකොට තව තවත් දැඩි විපාක මේ දුක් පීඩාවන්ටපත් වෙලා මනුස්ස ලෝකයේ දැන් මනුස්ස තලය තුල උගුල හොඳට හොයලා හොඳට උගුලන්ගේ ප්‍රඥා ඇසින් නුවණැසින්ද බැලුවොතින් මේව තේරුම් ගන්න පුළුවන්. ඉතින් තමුන්ගේ ජීවිතේ වටා තියෙන ප්‍රශ්න, එතකොට ඒ තමුන්ගේ ආදරණීයන් වටා තියෙන ප්‍රශ්න, ලෙඩ දුක් හැදෙන හැටි, ප්‍රශ්න එන හැටි මේවා දිහා බැලුවම ඇයි මෙහෙම වෙන්නේ කියන එකට උගලන්ට පිළිතුරක් නැහනේ නේද? මේ ඒකට තමයි එක එක විදිහට එක එක දෘෂ්ටි හදා ගන්නවා. මෙහෙමයි මේ දේවල් වෙන්නේ, මෙහෙමයි කියලා. සැබෑවටම මෙහෙම
කියන්නේ කොහොමද කියන එක හොයන්න වෙහෙසෙන්නේ නැහනේ නේද? අන්නේ ඒක තමයි මේ බුදු කෙනෙක් අපිට ලෝකෙ පහළ වෙලා අපිට කියලා දෙන්නේ. අපි එක එක්කෙනා ළඟ අපි මිත්‍යා දෘෂ්ටි වලට හසු වෙලා තව තවත් අමාරුවේ වැටෙන්නේ නැතුව මනස තුලින්ම මේ මනසේ හැකියාව මේ යථාර්ථය දකින්න හැකියාව මතු කරගෙන මනසේ කතන්දරේ අපි අතහරින එක තමයි මේ නිවන් අවබෝධය කියලා කියන්නේ. මොකද පෘථග්ජන මනසේ ඉන්න තාක්කල් ඔබට යථාර්ථය දකින්න බෑ. මිත්‍යා දෘෂ්ටි තුල තමයි යථාර්ථය දකින්නේ. ඒකෙන් අයින් වෙලානේ අපි දැන් මේක හොයාගන්න වෙන්නේ. ඒතර අන්නේ එතනින් අපි මේ ආස්වාස ප්‍රස්වාසය සිද්ධ වෙන මොහොත තුල තමයි මේ ඇත්තටම කියනවා නම් මේ යථාර්ථය හොයන මොහොත. එතකොට අපි ආස්වාස ප්‍රස්වාසයට නෙමෙයි මේ හිත යොමු කරන්න ඕන. අපි මන ඒ ආස්වාස ප්‍රස්වාසය සිද්ධ වෙන මොහොතේ අපේ මනස කෙරේ අපේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට තමයි අපිට අන්නර යථාර්ථය දකින හැකියාව ඇති කරවන ඥානයන් ඉස්මතු වෙන්නේ. මොකද එතකොට අර ඒ සකස් වෙන සිත මනස සකස් වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන මොහොත මනස ක්‍රියාත්මක වන මොහොත මේ දෙකම එකවර සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාසයත් එක්ක මේ සිද්ධ වෙන මනසේ ක්‍රියාකාරීත්වය තමයි අපිට මේ අන්තවාදී වෙලා මේ මමත්වයක් ගොඩනගලා මේ සත්පුද්ගල ස්වභාවයක් තුළ මේ අකුසලයට යන්නේ. මේ අකුසලයට යෑම තුළින් තමයි කර්ම සකස් වෙන්නේ. එතකොට කර්ම සකස් වෙනකොට තමයි අපිට දිගින් දිගට ඉපදෙමින් මැරමින් යන සංසාරයක යන්න වෙන්නේ. එතකොට අපි මේ මෙන්න මේ කතන්දරය තමයි අපේ ප්‍රඥා ඇසට හසු කරගෙන අපි මේ අකුසල කර්ම රැස් කිරීම අතහරින්න පුළුවන් වෙන්නේ. මේ කර්ම රැස් වෙනවා කියන එක මේ අන්තවාදී වීම තුළින් කර්ම රැස්වීම විපාක දෙන විදිහේ කර්ම රැස් වෙන එකයි අපිට මේ නතර කරගන්න ඕන. ඒකට තමයි මේ කියන්නේ මේ මොහොත කියන ස්වභාවය තුළ කාලයකට හසු වෙලා සකස් වෙන මනස අකුසලයට යන හැටි දැකීම තුළින් ඒකෙන් අත් මිදෙන්න පුළුවන් වෙනවා. ඒකෙන් අයින් වෙන්න පුළුවන් වෙනවා. ඒ අයින් වෙන්න පුළුවන් වෙන්න අවශ්‍ය කරන ශක්තියෙන් තමයි අපි ගොඩනගා ගන්න ඕන සකස් වෙන සිත දකින්න පුරුදු වීම තුළින්. අපිට සකස් වෙන සිත දැක්වීම තුළින් තමයි අපේ මේ සංසාර කතන්දරෙත් අපිට අවබෝධ වෙන්නේ. ඒකේ තියෙන යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒක සිද්ධ වෙන ස්වභාවය අවබෝධ වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම දකින්න නම් අපිට මේ මිත්‍යා දෘෂ්ටීන් වල හිර වෙලා ඉන්නේ නැතුව යථාර්ථය අවබෝධ වෙන විදියට අපි අපේ මනස නිවැරදි කරගන්න එපාය. දැන් නේද අපි මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දෘෂ්ටි වල හිර වෙලා ඉන්න එකනේ. හරි කියාගෙන වැරදි දෘෂ්ටි වල ඉන්න එකනේ අපි. ඒව තමයි යථාර්ථය කියාගෙන ඉන්න එකනේ. දැන් ඒකෙන් අයින් වෙන්න නම් අපි මෙන්න මේ මම හැමදාමත් උගලන්ට කියලා දෙන මේ නිර්වාණ මාර්ගයේ යෑම තුළින් තමයි අපිට සකස් වෙන මනසින් අයින් වුණ තැන. නැත්නම් සකස් වෙන මනස සකස් වෙන හැටි හොය හොයා හිටියයි කියලා වැඩක් නැහැ. අපි සකස් වෙන මනස අවබෝධ කරන්න ඕන. ඒක සිද්ධ වෙන විදිය ගැන විග්‍රහ කර කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ සකස් වෙන මනසින් අයින් වුණාම අන්තයකට සකස් වෙන මනසින් අයින් වෙනකොට පවතින ස්වභාවය මනසේ අපි තුල සිද්ධ වෙන ස්වභාවය අපිට දැන් අත්දකින්න ඕන. අපි ඒක එතනයි අපේ ප්‍රත්‍යක්ෂය තියෙන්නේ. එතෙන්ට යන්න ඕන. ඉතින් එතෙන්ට යන්න තමයි කියන්නේ මේ සම්ප්‍රදායන් තුල මිත්‍යාවන් තුල මනස තුල ඒ එහෙම හැදෙන මනසවල් තුල එහෙම හැදෙන සිත් තුල හිර වෙලා ගුලි වෙලා තියෙන මමත්වය කඩලා දාන්න නම් අපි ඒ මුළු සිත් ස්වභාවයන් මෙහිම සකස් වෙන සිත් ස්වභාවයන්ගෙන්ම අයින් වෙන්න ඕනේ. ඒ ස්වභාවයන්ගෙන් අයින් වෙන්න දක්ෂ වුණොතින් තමයි අපිට අන්න අර ඒ හිරවුණු මානසික ඒ මිත්‍යා දෘෂ්ටික මානසිකත්වයෙන් මිදිලා අපිට යථාර්ථය දකින මනස අපිට මේ උපදවා ගන්න පුළුවන් වෙන. එතෙන්ටයි ඔබ යන්න ඕනේ.
ඒක කරගන්න දක්ෂ වුණොතින් ඔබට ඔබේ යථාර්ථය සොයාගෙන මේ මිත්‍යා දෘෂ්ටික ලෝකය තුලින් ගැලවිලා යන්න පුළුවන් වෙනවා. ඒකට තමයි නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ.